හැබැයි ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා මොකද්ද ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා ඒ ඔය කියන පුද්ගලයායි අර මං ඊට ඉස්සෙල්ලා කතා කරපු දොස්තර මහත්තයා MBBS වෛද්‍ය ඉන්දික බාලගෙයි දෙන්නම හරියටම ඔබේ දරුවගේ වයසේදී දරුවෝ නිසා දෙමව්පියෝ අසරණ වෙච්ච අවස්ථා එමටයි ඒව මම S2කින් දැක්කා වුරුදු 20ක් එහෙම උනේ ඇහි කියලා ඔය අවුරුදු 20ක් ඉන්නකොට පොඩි 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 දේවල් හොයලා බැලුවා උදාහරණ නම් එමටයි වෛද්‍යවරු ඉහළ නිලතල ඒවා හොඳ දේවල් හැබැයි අමතක කරන්න එපා මේ ප්‍රශ්න මේවත් මේ ශ්‍රී ලංකාවේ වෙච්ච දේවල් ජාතික ළමා රක්ෂණ අධිකාරිය අපි වැඩ කරපු ආයතනය ළමා කාන්තා කාර්යංශය විමර්ශනයක් කළා දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා දොස්තර මහත්තයාගේ ගම අඟුණකොළ පැලැස්ස හද්ද පිටිසර ඒ දොස්තර මහත්තයාගේ තාත්තා ගොවි මහත්තයෙක් අඟුණකොළ පැලැස්සේ එකම පුතා උගන්නලා කොහොම හරි ඩොක්ටර් කෙනෙක් කරගත්තා ඒ තාත්තට මොනතරම් සතුටු ඇද්ද කටක් කරලා කියන්න පුළුවන් මගේ පුතා ඩොක්ටර් කෙනෙක් බය නැතුව පළවෙනි පත්වීම හම්බුනේ මේ කිට්ටු පළාතක රෝහලකට පුතා මොකද කළේ මරු වැඩක් කළා බබෙක් හම්බ වෙන්න අම්මා කෙනෙක් කෑ ගහනවා දඟලනවා වාට්ටුවේ බබා හම්බ වෙන්න වෙලාව දීලා තිබුණේ පාන්දර 3 දෙකට දූෂණය කළා. කවුද? අඟුණකොළ පැලැස්සේ දොස්තර මහත්තයා. එයත් ශිෂ්‍යත්වෙ පාස්. ඕ ලෙවලුත් පාස්. පළවෙනි පාර වෛද්‍ය විද්‍යාලය. පොඩ්ඩක් හිතන්න. කොතනද වැරදුනේ කියන එක. ඔබට මතක ඇති මහා ආන්දෝලනාත්මක සිද්ධිය. පොලිසිය විමර්ශන කළා. මීගමුව මහෞසාවියේ මීගමුව ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙකුට මරණීය දඬුවම් දුන්නා. එල්ලලා මරන්න නියම කළා. ඒ දොස්තර මහත්තයාගේ නම ඉන්දික බාලගේ. ඔය ඉන්දික බාලගේ කියලා දොස්තර මහත්තයා අන්තිම බාල වැඩක් කළා වුණා මීගමුව ඉස්පිරිතාලේ. 6 වෙනි තට්ටුවේ. ගෑනු ළමයාගේ ගම මොනරාගල හද්ද පිටිසර. ඒ කෙල්ල කටුනායක ගාමන්ට් එකක මැහුවා. ඇයි මැහුවේ? මැහුවේ වෙන කරන්න රස්සාවක් නැති හින්දා. තාත්තට අංශභාගේ මල්ලිලා දෙන්නයි දෙන්නම ආබාධිතයි. මේ කෙල්ල කටුනායක ගාමන්ට් එකක මහලා පවුල ජීවත් කළේ. පොඩ්ඩක් හිතන්න. අවාසනාවකට පපුවේ පියයුරු පිළිකාවක් හැදුනා. පෙන්නට ගියා මීගමුව ඉස්පිරිතාලෙට. මොකද උනේ? 6 වෙනි තට්ටුවේ අමානුෂික විදිහට දූෂණය කළා. බෙල්ල කරකෝල මරලා මැරුණට පස්සේ මල කඳක් දූෂණය කළා. 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා. කවුද? MBBS වෛද්‍ය ඉන්දික බාලගේ. ඒක බලන් හිටිය අතුගාන ගෑනු කෙනේ. ඒ අතුගාන ගෑනු කෙනා මීගමුව මහාධිකරණේ සාක්ෂි දුන්නා. ඒ ගෑනු කෙනා බය නැතුව නැගිටලා කිව්වා ස්වාමීනි මගේ S2කෙන් මං දැක්කා. මං උදේ අතුගගා ඉන්නකොට දොස්තර මහත්තයා ගෑනු කෙනේ බෙඩ් ෂීට් එකක උතාගෙන ඇදගෙන ඇවිත් වටපිට බල බල හොරෙන් හොරෙන් 6 වෙනි තට්ටුවෙන් ඇදලා පල්ලෙහාට ඇරියා. ඒ ඇදගෙන එනකොටත් ඒ ගෑනු කෙනා මැරිලා හිටියේ. මීගමුව මහාධිකරණේ දීර්ඝ නඩු විභාගයක් කළා. ඒ දීර්ඝ නඩු විභාගයෙන් පස්සේ මේ ඉන්දික බාලගේ කියන දොස්තර මහත්තයා වැරදිකාරයා බවට පත් වුණා. වැරදිකාරයා බවට පත් වෙච්ච දොස්තර මහත්තයාව ශ්‍රී ලංකාවේ නීතියට අනුව එල්ලලා මරන්න නියම කළා. ඒ එල්ලලා මරන්න නියම කරපු වෙලාවේ මේ දොස්තර මහත්තයා වෙවුලන්න පටන් ගත්තා. ආඩිය වැක්කරෙන්න පටන් ගත්තා. ලැජ්ජයි. උසාවිය ඇතුලේ මුත්‍රා පහ වුණා. දොස්තර මහත්තයාගේ වයස අවුරුදු 34යි. අධිකාරණයෙන් ඇහුව අවසාන වශයෙන් මොනවද තමාට කියන්න තියෙන්නේ? දොස්තර මහත්තයා වෙවුල වෙවුල කියනවා ස්වාමීනි ජීවිතේ හොඳම කාලේ. මට මැරෙන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් දොස්තර කෙනෙක් වෙච්ච කෙනෙක් මම. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. මං දැනගෙන හිටියා මට මරණීය දඬුවම් ලැබෙන බව. මං හිත හදාගත්තා. මාව මරන්න, එල්ලලා මරන්න. හැබැයි මරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් හෙක ඉල්ලීමක් කරනවා. මොකද්ද? මට විනාඩි 10කට 15කට මට ගෙදර ගිහිල්ලා එන්න දෙන්න. ඇයි ඒ? මට පොඩි පැටවු දෙන්නෙක් ඉන්නවා. අවාසනාවන්තම සිද්ධිය. පුංචිම ළමයා. ඔය මිනිස්සයා ඔය වැඩේ කරනකොට මේ ලෝකෙට ඉපදිලා තිබිලා නැහැ. නෝනාගේ බඩ ඇතුළ ඉඳලා තියෙන. දැකලත් නැහැ. ඔහු බගෑපත් වෙනවා ස්වාමීනි මට විනාඩි 10යි යන්නේ. මට මගේ පුංචි පැටියාගේ මූණ බලන්න ආසයි. වැඩක් උනේ නැහැ අම්මලා. ඇයි? ඔවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා. හිතන්න එපැයි. ඔහු අධිකරණේ බගෑපත් වෙනවා ස්වාමීනි. මගේ නෝනා, මගේ භාර්යාව, නර්ස් නෝනා කෙනෙක්. හේ ගෑණි මාත් එක්ක කතා කරන්නේ. කතා කරයිද මේ වගේ වැඩ කරපු මිනිහෙක් එක්ක? හේ ඔක්කොමත් හරි. මට ඉවසන්නම බැරි මගේ ගම අනුරාධපුරයේ මරදන් කඩවල මගේ තාත්තා ඩ්‍රයිවර් කෙනෙක් රියදුරේ දහ දුක් විඳලා අපේ තාත්තා පිටි ගැන්නුවේ අපේ තාත්තා හරියට කෑමක් කෑවේ නැහැ අපේ තාත්තා හරියට ඇඳුමක් ඇන්දේ නැහැ හද අපේ තාත්තට පාරේ බහින්න නැහැලු ගමේ මිනිස්සු අපේ තාත්තට හූ කියනවලු අනේ ස්වාමීනි මගේ තාත්තා ගැන හිතන්න වැඩක් උනේ නැහැ ඇයි ඕවා හිතන්න තිබුණේ කරන්න ඉස්සෙල්ලා එල්ලලා මරන්න නියම කළා බැරිම තැන ඔහු අධිකරණේ විවෘත අධිකරණේ බගෑපත් වෙනවා ස්වාමීනි අනුරාධපුර මරදන් කඩවල ගමෙන්ම පහ වසර ශිෂ්‍යත්ව විභාගේ පාසලේ මං විතරයි අහගන්න ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 180කට වැඩිය ගත්තු මම ඕ ලෙවල් විභාගෙන් ඒ 9ම ගත්තු මම වෛද්‍ය විද්‍යාලයට ගිය මම අපේ ගමේ කවුරුවත් නැහැ අපේ ගමේ මරදන් කඩවල ගමේ එකම MBBS වෛද්‍යවරයා මම
මම වෛද්‍යවරයෙක් වෙච්ච දවසේ ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙච්ච දවසේ මට මතකයි ඔය ගමේ මිනිස්සු ඒ කාලේ අපිට හු කිව්වේ නැහැ ඒ කාලේ නම් ගමේ මිනිස්සු අනික් ළමයින්ටත් කතා කර කර කිව්වා පුතේ උඹලත් අර ඉන්දිකයියා වගේ හැදියල්ලා යසට තියේයි නේද තව ඉන්දිකයියලා දෙතුන් දෙනෙක් හැදුනා නා ඒක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉන්දික බාලගේ කියන පුද්ගලයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ කොහොමද උනේ කියලා පස්සේ හොයාගන්න ලැබුණා. ඔබට මතක නම් මෙන්න මෙයා අමතක නම් වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. සේයා. සේයා සදෙව්මිනි මල් පෙත්තක් වගේ ලස්සන පුංචි පැටියා. අවුරුදු 4යි මාස 8යි අපරාධකාරයා රෑ 12 මාරට ගෙට පැන්නේ. මේ පුංචි පැටියා උස්සගෙන කිලෝමීටර 2ක් කිලෝමීටරයක් 2ක් ගම මැද්දේ උස්සගෙන දිව්වා. මේ පුංචි පැටියා කෑ ගහලා ඇඬුවා. ඒ අඬනකොට ඒ පාපතර මෙලෙච්ච තිරසනා කට මිරිකුවා කියන විදිහට ඒ අවස්ථාවේ පුංචි අර කිරි දසක් දෙකක් ගැලුණා කියලා අමානුෂික විදිහට ඝාතනය කළා සේයා. ඔය සේයාට අපරාධය කරපු අපරාධකාරයා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඔහු ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මල පොතේ අකුරක් ලියන්න දන්නේ නැහැ. ඇඟිලි අස්සන ගහන්නේ. මේ සේයාට අපරාධය කරපු අපරාධකාරයා වෙනුවෙන් කිසිම අධිකරණයක කිසිම නීතිච්ච මහත්තයෙක් නොවන කෙනෙක් නැගිටින්නේ නැහැ. ඒ ඒ තරම් මෙලෙච්ච අපරාධයක් ඒ පාපතර මිනිහා කළා තිබුණේ රජයෙන් නොමිලේ නීතිච්ච මහත්තය පත් කළා ඒ රජයෙන් නොමිලේ පත් කරපු නීතිච්ච මහත්තය ජායල ගෙවල් මගේ සමකාලීන හිතවතෙක් මම ඇහුවා නඩුව දවසේ මොකද වුනේ කියලා නඩුව දවසේ උදේ මේ සමන් ජයලත් කියන පාපතර ඒ අපරාධකාරයා කූඩුව ඇතුලේ ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වලු සර් සර්ට බුදු බවත් වෙනවා අද උසාවියේ නඩුව කතා කරනවා සර් මම වෙනුවෙන් කතා කරන්න එපා ඇයි ඔය හෙන ගහන අපරාධේ මං කළා සර් මම වෙනුවෙන් කතා කරන්න එපා මං ඔය හෙන ගහන අපරාධේ කළා මට දැන් රැට නිින්ද යන්නේ මට රැටේ ළමයාගේ ඇස් දෙක මැවිලා පේනවා මම අද මාව එල්ලලා මැරුවත් මං කරපු දේවල් මේ අධිකරණයේ කියනවා මේ සමන් ජයලත් කියන අපරාධකාරයාට ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මරණීය දඬුවම් දුන්නා එල්ලලා මරන්න නියම කළා හැබැයි ඔබ දන්නේ නැති දෙයක් තියෙනවා මොකද්ද ඔය සේයට අපරාධය කරපු අපරාධකාරයා ඒ ඔය කියන පුද්ගලයායි අර මං ඊට ඉස්සෙල්ලා කතා කරපු දොස්තර මහත්තයා MBBS වෛද්‍ය ඉන්දික බාලගෙයි දෙන්නම දැන් හොයලා බලන්න ඉන්නේ එක කූඩුවක් ඇතුලේ ඇයි ඒ දෙන්නටම මරණීය දඬුවම් දීලා තියෙන්නේ මොනවා කළද එක ජාතිය වැඩ කළා ඒ දෙන්නගේ සමානකම් මොනවද දෙන්නම කරන්නේ එක ජාතිය වැඩ අසමානකම් එක්කෙනෙක් MBBS වෛද්‍යවරයෙක් අනික එක්කෙනා ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ හැබැයි කරන්නේ දෙන්නම එක ජාතිය වැඩ ඒ විතරක් නෙමෙයි අපි මේ දෙන්නගේ තව හොඳ ටිකක් හොයාගත්තනේ මොනවද ඒ දෙන්නම හරියටම ඔබේ දරුවගේ වයසේදී විවිධ අපයෝජන වලට අහු වෙච්ච දෙන්නේ මේ මා කතා කරන මේ පුණ්‍ය භූමියේ මේ ශාලාවේ මෙතන ඉඳන් දේශනයක් කරන අවුරුදු 3කට 4කට ඉස්සෙල්ලා මෙන්න මේ පුටුවේ ඉන්නව ටයිපටියක් බඳගත්තු මහත්තයෙක් මේ තිත්ත ඇත්ත දේශනේ දෙමව්පිය දාව 1500 බාවා අතෙන්ට ගිහිල්ලා මට ඇවිල්ලා මේ මහත්තයා කියනවා මනෝජ් මහත්තයෝ මම ඔයාගේ කතාව අහගෙන හිටියේ මම වෛද්‍ය මම ડોක්ටර් අහවල් හොස්පිටල් එකේ ඔය ඉන්දික බාලගේ මගේ බැච්මේට් ඔයා කියපු එක හරියට හරියන්නේ මම දන්නවා එයා පොඩි කාලේ ඉඳලා අපයෝජනයට අහු වෙච්ච කෙනෙක් මේ මෙතෙන්දි සාක්ෂි දරුවේ මේ ශාලාවේ හොද්දට මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ මේ දාඩිය පෙරාගෙන කෑ ගහන්නේ කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ඔබේ දරුවා යම් විදිහක අපයෝජනයකට වැරදිලා හරි අහු වුණොත් නම් සමස්ත ජීවිතේම ඉවරයි. බන්ධනාගාරවල ඉන්න අපරාධකාරයෝ 1000ක් අරන් බලන්න 990ක් වගකීමෙන් කියනවා කුඩා කල සිට අපයෝජනයට හුරු වෙච්ච අය පුරුදු වෙච්ච අය හොද්දට මතක තියාගන්න කුඩා කාලේ ලිංගික අපයෝජනයට ලක් වෙන ළමයි දරුණු මානසික අපයෝජනයකට ලක් වෙනවා. ඒගොල්ලන්ට ඒක බැලන්ස් කරගන්න බෑ. බැලන්ස් කරගන්න බැරි වෙච්ච ගමන් ඒගොල්ලෝ කරන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලත් ඒක බැලන්ස් වෙන්නේ නැති වුණොත් ඉතින් ලොකු ප්‍රශ්නයක්. ජීවිත විනාශ කර ගැනීම, සියදිවි හානි කර ගැනීම. ගෑනු ළමයි
ගෑනුළමයි ලිංගික අපයෝජනයත් එක්ක තියෙන මානසික අපයෝජනයේ ප්‍රතිඵල තමයි ගෑනුළමයි ගොඩාක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනවා අඩුයි වෙච්ච අය ඉන්නවා අඩුයි ඒගොල්ලෝ කරන්නේ ඉතාම ඉක්මනට ප්‍රේම සම්බන්ධතාවලට පැටලෙන එක බාලවයස්කාර ප්‍රේම සම්බන්ධතා ඒ ප්‍රේම සම්බන්ධතාවය බැලන්ස් වෙන්නේ නැති වෙනකොට දෙකක් නැහැ සියදිවි හානි කර ගැනීම දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න පටන් ගන්නෙ පුංචි කාලේ විවිධ අපයෝජන වල හේතුවෙන් ඔය ඉන්දික බාලගේ දොස්තර මහත්තයා ඉගෙන ගත්තා යයි කියන පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 180ට වැඩිය ගත්තු ළමයි ඉන්න ලංකාවේ දැවැන්ත පිරිමි පාසලක අතේ ඇඟිලි ගන්නට දේශන කරපු මිනිහෙක් මම කිසිම ගුරුවරයෙක් කියන්නේ නැහැ ඉන්දික බාලගෙත් අපේ ගෝලියෙක් ඒක පාසලේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඉන්දික බාලගේ මහත්තයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඉන්දික බාලගේ මහත්තයාගේ තාත්තා අනුරාධපුරේ හොඳ ගැමිය ඉහෙම් බහිණ ළඩක් තිබුණු මිනිහෙක් නෙවෙයි මේ මිනිහා තමන්ගේ එකම පුතාට මරණීය දඬුවම් ලැබිලා ඒ තාත්තා ජීවත් වෙන්නේ මාස 8යි දවස් 10යි මැරිලා වැටුණා පාරේ මැරිලා වැටුණා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇඟ කොටස් කොටස් වලට කෑලි කෑලි වලට කපලා බැලුවා මේ මිනිහා මැරෙන්න හේතුව ඕගොල්ලෝ පුදුම වෙයි ඕගොල්ලෝ පුදුම වෙයි හඳුනාගත් සාධාරණ ලෙඩක් නැත හිත තැවුලට මැරුණේ ඉන්දික බාලගේ දොස්තර මහත්තයාගේ අම්මා ඉස්කෝලේ ටීචර් කෙනෙක් අහගන්න හොයලා බලන්න දැන් අන්න අනුරාධපුරේ ටවුන් එකේ ඔළුව හැරිච්ච අතේ ඇවිදිනවා පුතා හොය හොය නිර්මාණය හරියට කරගත්තේ නැත්නම් දුක් විඳින්න තමයි වෙන්නේ